කරණීයමෙත්ත සූත්‍රයේ නිදානගත කතාව වෙන්නේ ලෞතර බුදුරයන් වහන්සේ කරණීයමෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍ය බියක් නිසා. එහෙනම්ද බියටපත් වුණා වූ ස්වාමින් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන. ස්වාමින් වහන්සේලා පිරිසක් වස් කාලයේ වස් සමාදන් වෙලා වස් පසන්න කැලේකට යනවා ගම්වැසියන්ගේ ආරාධනාවෙන්. ඒ ගිහිල්ලා කුටිවල වැඩ සිටිනකොට උන්වහන්සේලා වැඩ සිටි වන ප්‍රදේශයේ තියෙන සෑම ගසකම මේ රුක් දෙවිවරු හිටියා. අමනුෂ්‍ය හිට විමාන හදාගෙන අමනුෂ්‍ය රුක් දෙවිවරු හිටියා. ඒකට දැන් මේ ස්වාමින් වහන්සේලා වස් පසන්න මෙතන මාස 3ක් පැමිණීම නිසා ඇත්තටම මේගොල්ලන් බියටපත් වුණා. ඒතකොට බියටපත් වුණා කියන්නේ මේගොල්ලන්ට ගස් උඩ වැඩ සිටින්න බැහැ. මොකද ස්වාමින් වහන්සේලා පල්ලෙහා වැඩ සිටින නිසා. ඒ නිසා මේගොල්ලෝ තීරණය කරනවා ඒ කියන්නේ ශ්‍රද්ධාවක් සකස් වෙච්ච අමනුෂ්‍ය නෙමෙයි ඈ. ඒ නිසා මේ අය තීරණය කරනවා අපි මේ ස්වාමින් වහන්සේලාව බිය ගන්නවල මෙතනින් අපි පිටත් කරනවා කියලා. එහෙම මේ අමනුෂ්‍යෝ තීරණය කළ ස්වාමින් වහන්සේලාට එක 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 ආකාරයෙන් රාත්‍රියේ බය ගන්නවා. ඒ කියන්නේ එක එක විකාර රූපී දේවල් පෙන්වලා හීන පෙන්වලා එක එක ආකාරයෙන් අමනුෂ්‍ය ස්වාමින් වහන්සේලාව බය ගන්නවා. ඒතකොට දැන් මෙතනදී අපි දකින්න ඕනේ අමනුෂ්‍යයින් මේ ආකාරයෙන් මෙතනදී ස්වාමින් වහන්සේලාව බියට පත් කරන්න හේතුවක් ස්වාමින් වහන්සේලා තුල යම් දුර්වලතාවයක් තිබිලා තියෙනවා. තේරෙනවද? උන්වහන්සේලා සීලයෙන් පරිපූර්ණ වෙන්න පුළුවන්. නමුත් උන්වහන්සේලා තුල ලෝභ ද්වේෂ මෝහයන් හරි තිබිලා තියෙනවා. මොකද එහෙම නොතිබ්බා නම් අමනුෂ්‍යයින්ට මේසා පීඩාවක් කරන්න පුළුවන්කම නැහැ. නමුත් මේ අමනුෂ්‍යයෙන් පීඩාවට පත් කරද්දී ස්වාමින් වහන්සේලා මේ ස්වාමින් වහන්සේලා මේක තව කෙනෙකුට හෙළි කළේ නැහැ. නමුත් අවසානයේ නායක ස්වාමීන් වහන්සේ හැර අනිත් ඔක්කොම මේ අමනුෂ්‍ය පීඩාවට පත් වෙනවා. ඒතකොට සුමානයක් විතර ගියාට පස්සේ නායක ස්වාමීන් වහන්සේ දකිනවා මෙතන කණ්ඩායමේ මේ ඔක්කොම ස්වාමීන් වහන්සේලා වැහැරිලා. සිරුරෙන් වැහැරිලා බියටපත් වෙලා මේක දැක්කට පස්සේ තමයි නායක ස්වාමීන් වහන්සේ විමසන්නේ මොකද කියලා. ඒ වෙලාවේ තමයි ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිව මේ ආකාරයෙන් අමනුෂ්‍යයෙන් අපිට බිය ගන්නවා කියලා. ඒ වෙලාවේ මේ කණ්ඩායමේ හිටිය නායක ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? අර ස්වාමීන් වහන්සේලාව එක්කරගෙන ලෞතර බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාරණය සැලකලාට පස්සේ ඊට පිළිතුරක් හැටියට තමයි බුදුරයන් වහන්සේ කර්ණීයමෙත සූත්‍රය දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ අමනුෂ්‍යයෙන් බිය ගැනීමට පිළිතුරක් හැටියට කොහොමද දැන් මේ අමනුෂ්‍යින් එක ජීවත් වෙන්නේ කියන කාරණය. එතෙන්දී බුදුරයන් වහන්සේ කියනවා මහණෙනි ඔබලාට සුදුසුම තැන මෙතනයි. ඒ නිසා අමනුෂ්‍ය බිය කළා කියලා ඔබලා මෙතනින් යන්න අවශ්‍ය නැහැ. එනිසා මේ කරණීය මෙත්ත සූත්‍රයේ සතියට දෙවරක් මාසෙකට අටපාරක් සත්‍යායනය කරන්න කියනවා. ඒකට දැන් බලන්න බුදුරයන් වහන්සේ මෙතනදී අපිට පෙන්නුවේ අමනුෂ්‍යයෙන් එළවෙන ධර්මයක් නෙමෙයි. දැන් වර්තමානයේ අමනුෂ්‍ය පීඩාවක් ආපුවම අපි මොකද කරන්නේ? අමනුෂ්‍යයෙන් එළවනවනේ නේද? තොයිල් කරලා පිරිත් කියලා එක එක දේවල් කරලා අමනුෂ්‍යයෙන් එළවන්න තමයි යන්නේ. ඒතර අමනුෂ්‍යයෙන් එළවීම කියන්නේ මොකද්ද? අමනුෂ්‍යයන්ට හිංසාවක් කරන අමනුෂ්‍ය හිංසනයක් එතන තියෙනවා. ඒතර බුදුරයන් වහන්සේ මෙතනදී කර්ණීයමෙත සූත්‍රයේ දේශනා කරන්නේ අමනුෂ්‍යින් පළවා හරින්න නෙමෙයි. අමනුෂ්‍යින් ප්‍රියභාවයට පත් කරන්න. තේනද? මේ අමනුෂ්‍යිනොත් භික්ෂුන් වහන්සේලා සමෝමයේ භූමියේ වසන ආකාරයට තමයි බුදුරයන් වහන්සේ කර්ණීයමෙත සූත්‍රය දේශනා කරන්නේ. කර්ණීයමෙත සූත්‍රයේ දේශනා කළ බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ කර්ණීයමෙත සූත්‍රයේ සතියකට දෙවරක් සත්‍යායනය කරන්න. සත්‍යායනය කළ මේ කරණීයමෙත සූත්‍රයේ නුවණින් මෙනෙහි කරන්න. මෙහි අර්ථය නුවණින් මෙනෙහි කරන්න. මේ අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වන්න. අර්ථයට අදාළව ධර්ම සාකච්ඡා පවත්වලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දෙන්න කියලා. එතකොට දෙවියන් ප්‍රියභාවයට පත් වෙලා දෙවියනුත් ඔබලා දෙගොල්ලම සමගියෙන් මෙතන ජීවත් වෙන්න පුළුවන් තැනට එන්න පුළුවන් කියලා. තේරෙනවද? එතනදී බුදුරජාන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළා මේ කර්ණීයමෙත සූත්‍රයේ සත්‍යායනය කරන්න. මේ කර්ණීයමෙත සූත්‍රයේ අර්ථයන් නුවණින් මෙනෙහි කරන්න. මේ කර්ණීයමෙත සූත්‍රයේ තියෙනා වූ මේ අර්ථයන් ජීවිතයට එකතු කරගන්න කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා මේ කර්ණීයමෙත සූත්‍රය කමඨහනක් කරගෙන භාවනාවක් කරගෙන මේ භව නිරෝධය කරා උපයෝගී කර ගන්න කියලා. එහෙනම් දැන් මෙතන තියෙන දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණක්ද? නැහැ. ඒතර කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ අමනුෂ්‍යයන් ප්‍රිය කිරීමට දෙවියන් ප්‍රිය කිරීමට පමණක් නෙමෙයි. ඒතර මේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්සේලාට මේ කරණීය මෙත්ත සූත්‍රයේ කමඨහනක් කරගෙන මේ කරණීය මෙත්ත සූත්‍රයේ භාවනාවක් කරගෙන ඔබලා මේ වස් තුන් මාසයේ අවසන් වීමට පෙර ආතුව අනිවාර්යයෙන්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එතකොට මේ ස්වාමින් වහන්සේලා මේ කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේගෙන් දැනගෙන නැවතර වනපදේශයට වඩින්න. අර පරණ කුටි වලටම වැඩලා තුන් මාසයක් තුල උන්වහන්සේලා කරණීය මෙත සූත්‍රය කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එනම් බලන්න කරණීය මෙත සූත්‍රය කියන මේ සූත්‍රයේ අර්ථය තුල නොවන
දෙවියන් ප්‍රිය කිරීම කියන කාරණේ විතරක් නෙමෙයි. දෙවියන් ප්‍රිය කියන කාරණයක් තියෙනවා. නමුත් මේ කරණීය මෙත සූත්‍රයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ කමඨහනක් භාවනාවක් කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තැනට ගන්න කියලා. වර්තමානයේ කරණීය මෙත සූත්‍රයේ අර්ථය අපි ජීවිතේට එකතු කරගන්නේ දෙවියන් ප්‍රිය කිරීම උදෙසා පමණයි. දෙවියන් සතුටු කිරීම උදෙසා පමණයි. අමනුෂ්‍යයන් සතුටු කිරීම උදෙසා පමණයි. කරණීය මෙත සූත්‍රයේ තුල සැඟවිලා තියෙන උතුම් කමඨාන උතුම් භාවනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයට අදාළ ධර්මතාවයන් අපි මතු කරගන්නේ නැහැ. ඒ නිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ කරණීය මෙත සූත්‍රයේ තුලින් මෙන්න මේ උතුම් කමඨාන උතුම් භාවනාව මතු කරලා ගන්න. මොකද කරණීය මෙත සූත්‍රය කියන සූත්‍රය අපේ ඕනෑම බෞද්ධ පින්වතෙකුට ලොකු කුඩා හැම කෙනෙකුටම හොඳින් කටපාඩම් හිටින සූත්‍රය. ඒක වයස් ભેදයක් නැහැ හැමෝටම කටපාඩම් හිටිනවා. මොකද භික්ෂුවක් හැටියට මම කරණීය මෙත සූත්‍රය ඉගෙන ගත්තේ පාසල් යන වයසේදී. පාසල් යන වයසේදී අම්මාත් එක්ක රැයට බුද්ධ වන්දනාව කරද්දී තමයි මම කරණීය මෙත සූත්‍රය ඉබේම කටපාඩමෙන් කියන්නේ පුරුදු වුණේ. එතකොට පින්වතුල්ලාට සමහර විට පාසල් වයසේදීම මේ කරණීය මෙත්ත සූත්‍රය අනිත් සූත්‍රයන්ට වඩා කටපාඩම්ව තියෙන්නේ. මොකද සංසාරේ අපි මෛත්‍රී පුහුණු කරලා තියෙන පුරුද්ද නිසාමයි. සංසාරේ මෛත්‍රී පුහුණු කිරීමේ පුරුද්ද සාංශාරික පුරුදු නිසාම ලොකු කුඩා කාටත් අනිත් සෑම සූත්‍රයකටම වඩා ලේසියෙන් පහසුවෙන් කරණීය මෙත්ත සූත්‍රයේ මතකෙ හිටින තත්ත්වය බුදුරජාන් වහන්සේ මේ කරණීය මෙත සූත්‍රයේ අර්ථය තුලින් අපිට කියන්නේ සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් බෝධිසත්වයේ පාරමී දම් පුරලා මේ ලෝකෙට පහළ වෙන්නේ කුමක් සඳහාද? ලෝකයාව අකුසලයෙන් මුදවලා කුසලයේ තුල ශක්තිමත් කරලා මේ නිවන් මාර්ගෙ මතු කරලා. මේ කරණීය මෙත සූත්‍රයේ අර්ථයයි කියන්නේ. මොකද මේ අර්ථය දැනගන්න ඕනේ භාවනාවක් හැටියට, මේක කමඨාණක් හැටියට වඩන්න. ඒතර බුදුරජාන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ ලෝකයාව වෙලා කුසලයේ තුල ශක්තිමත් කරලා නිවන් මාර්ගයට අවතීන. එතකොට මේ නිවන් මාර්ගයට අවතීන වෙන්න කැමති පින්වතා, එහෙම නැත්නම් කුසල් දහම් වඩන්න කැමති පින්වතා මුලින්ම මොකද කරන්න ඕනේ? තමා තමාට අවංක වෙන්න. තමා බුදුරජාණන් වහන්සේට අවංක වෙන්න ඕනේ, ධර්ම රත්නයට අවංක වෙන්න ඕනේ, සංඝ රත්නයට අවංක වෙන්න. මේක තමයි මේ ධර්ම මාර්ගයේ පළවෙනි තැන බුදුරජාන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී දේශනා. මෙන්න මේ අවංකභාවය තුල ඉඳගෙන යා බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. තෙරුවන් උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට ඉටු කරන්නේ. ඒතොර තමා තමාට අවංක වෙමින් තමාගේ සැපිය උදෙසා කරන්න තියෙන වත්පිළිවෙත් අකුරට කරන්නේ. තේන්න දැන් වර්තමාන සමාජයේ හුඟක් අය තමාගේ සැපයට තියෙන වත්පිළිවෙත් කරනවා අඩු. මොකද කොතනත් ලෝභ, ද්වේෂ, මෝහයන් තුල තමයි පත්පිළිවෙත් කරන්නේ. එතන මෙතනින් තමා තමාට අවංක වෙච්ච කෙනා, සංසාර බය දැක්ක කෙනා තෙරුවන් ධර්ම රත්නයේ සංඝ රත්නයේ කෙරෙහි සද්ධාවට අවංකභාවයට කීකරු භාවයට පත් වුණ කෙනා තමා කෙරෙහි කළ යුතු තමා කෙරෙහි කළ යුතු තුකම් තමා සුගතිය කරා මුලින්ම යන්න. සුගතියට අවශ්‍ය සංස්කාර රැස් කරන්න, කුසලයට අදාළ සංස්කාර රැස් කරන්න. මේ කුසල් සංස්කාරයත් අනිත්‍යයි කියලා දැකලා නිවන් මාර්ගයට අදාළ සංස්කාරයන් තත් ජීවිතයට එකතු කරගන්න. තේනවා? එතන බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේ මෙතනින් තමයි පටන් ගන්න. තමා තමාට අවංක වෙන්න, තමා තෙරුවන්ට අවංක වෙලා තෙරුවන් උදෙසා තමා උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට ඉටු කරන්න. තේනවා? එහෙම ඉටු කරලා බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා මේ සියලු සත්වයන්ට සුවපත් වේවා කියලා මෙත් වඩන්න කියලා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී දේශනා කරනවා මේ ලෝකේ බයෙන් මිදුණා වූ සත්වයෝ ඉන්නවා. කවුද බයෙන් මිදුණා වූ සත්‍යෝ කියන්නේ? උතුම් රහතන් වහන්සේ. එතකොට මේ උතුම් රහතන් වහන්සේලා මනුස්ස ලෝකය තුල ඉන්න පුළුවන්, දිව්‍ය තලවල ඉන්න පුළුවන්, අනාගාමි බ්‍රහ්ම තලවල ඉන්න පුළුවන්. එතකොට මේ බයෙන් මිදුණා වූ රහතන් වහන්සේලා උත්තමයන් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මුලින්ම කියන්නේ මොකද්ද? බයෙන් මිදුණා වූ පුද්ගලයෝ මේ ලෝකේ ඉන්නවා. ඒ අය සුවපත් වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බයෙන් මිදීමට ගමන් ගන්නා වූ මාර්ගයේ ජීවත් වෙන පින්වතුන්ලා ඉන්නවා. බයෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. ඒ කවුද? සද්ධානුසාරී, ධම්මානුසාරී, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි කියන පුද්ගලයෝ මොකද කරන්නේ? මේ බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරනවා. මේ සෑම බියෙන් මිදීමේ මාර්ගය තුල ගමන් කරන්නා වූ සෑම සත්වෙක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා
මේ බය කියන කාරණය తాවකාලිකව යටපත් කරගත්තා වූ සත්‍ය ජීවත් වෙනවා తాවකාලිකව. එතකොට මේ බය කියන කාරණය తాවකාලික යටපත් කරගත්ත සත්‍යෝ කවුද? මේ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල ජීවත් වෙන බ්‍රහ්මයා. ඒ බ්‍රහ්මයා නිරේතුරුවම ධ්‍යාන සමාධිය තුලයි ජීවත් වෙන්නේ. ධ්‍යාන සමාධිය තුල පංච නීවරණ යටපත් වෙලා ඒ පංච නීවරණ යටපත් වීම තුල ඒගොල්ලෝ බියෙන් తాවකාලිකව මිදිලයි ජීවත් වෙනවා. తాවකාලිකව මිදලා තින්නේ. එතකොට මේ తాවකාලිකව බියෙන් මිදලා ජීවත් වෙන මේ සියලුම සත්වෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරුමින් ජීවත් වෙන්න කියලා. මුලින්ම කියනවා බයෙන් මිදුණා වූ අයට, බියෙන් මිදීමේ මාවතේ ගමන් කරන අයට, ඊළඟට මේ తాවකාලිකව බයෙන් මිදුණා වූ අයට මෙසිත පතුරවන්න කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දිගින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දිගින් වැඩි, දැන් අපි මනුස්ස ලෝකේ ජීවත් වෙනකොට දිගින් වැඩි කියලා දකින සත්වයා කවුද? ඔය නයා කොළඟා පිඹුරා තමයි දිගින් වැඩි කියලා දකින සත්වයෝ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහසાગරේ යොදුන් ගානක් දිග භූත සත්වයින් ජීවත් වෙනවා. එතකොට සමහර විට මහසાગරේ ජීවත් වෙන සමහර මාළු ඉන්නවා මීටර 10ක් 20ක් 30ක් 40ක් 50ක් දිගින් වැඩි. සමහර මූදාශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍ය සත්වයන් ඉන්නවා, භූත සත්වයන් ඉන්නවා, ඒගොල්ලෝ දිගින් මීටර් 100 100 200 300 දිගයි. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙන දිගින් වැඩි වුණා වූ සෑම සත්වයකම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී කියනවා මේ ලෝකේ උසින් වැඩි වුණා වූ සත්වයෝ ඉන්නවා. දැන් මනුස්ස ලෝකේ ජීවත් වෙන කෙනෙක් උසින් වැඩි කියන්නේ ඕනනම් වැඩි මුණොත් අඩි 6 උස ඇති. තිරිසන් ලෝකේ උසින් වැඩිම සත්වයා කියන්නේ අලියෙක්, එහෙම නැත්නම් අර ජිරාෆ් කියන සත්තු උසින් වැඩිම සත්වයා. නමුත් මේ අමනුෂ්‍යයෝ ඉන්නවා නෝනා සමහර අමනුෂ්‍යයෝ පොල් ගහකට වැඩිය උස. තේරෙනවා සමහර යක්ෂ කොටස් ඉන්නවා ඒගොල්ලෝ පොල් ගහකට වැඩිය උසයි. එතකොට මේ උසින් වැඩි වුණා වූ සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ජීවත් වෙනවා මේ මහතෙන් වැඩි අය, ස්ථූල අය. තේනවා දැන් මනුස්ස ලෝකේ සමහර විට මහත අය, දැන් මේ මහත්යාගේ ඉනේ කලිසමේ ඉනේ ප්‍රමාණය කීයද කියලා ඇහුවොත් අඟල් 34ක් නැත්නම් 35ක් හරි කියයි. නමුත් සමහර අය ඉන්නවා ඒක අඟල් 60ක් 65ක් වගේ විශාල ශරීර කියන එක. ඒ වගේම අමනුෂ්‍ය ලෝකේ සමහර මේ කැලෑ ආශ්‍රිතව ජීවත් වෙන අමනුෂ්‍යයන් ඉන්නවා. මේ අමු මස් ඉව කරමින් ජීවත් වෙන අමනුෂ්‍යයෝ, ඒ අමනුෂ්‍යයෝ නෝන සමහර විට අලි පැටියෙක් තරම් විශාලයි. ඒගොල්ලෝ මේ මස් උපාදානය කරගෙන ওই මැරිච්ච සමහර අය. ඒගොල්ලෝ මේ අමු මස් කුණු වෙච්ච මස් උපාදානය කරගෙන ජීවත් වෙන අලි පැටියෙක් වගේ විශාල අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ මහතින් වැඩි ස්ථුල ශරීර ඇති සත්වයෝ කයේ දුක් දුරු වී, සිතේ දුක් දුරු වී, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙනවා. ආයිමත් කරණීය මෙත සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට පෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද අපේ ඇසට පෙනෙන්නේ? මිනිස්සයා අපිට ඇසට පේනවා, තිරිසන් සතා අපිට ඇසට පේනවා. එතකොට මේ ඇසට පෙනෙන සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ඇසට නොපෙනෙන සත්වයෝ ඉන්නවා. කවුද මේ ඇසට නොපෙනෙන්නේ? දැන් දෙවියා, එහෙම නැත්නම් බ්‍රහ්මයා, නැත්නම් නිරිසතා, ප්‍රේතයා, අසුරයා කියන කෙනා, යක්ෂයා කියන කෙනා අපේ ඇසට පේන්නේ නැහැ. මේ ඇසට නොපෙනෙන සෑම සත්වයකම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඊළඟට ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට ළඟ ඉන්නා සත්වයෝ, අපිට දුර ඉන්නා සත්වයෝ. දැන් මගේ ළඟම ඉන්නේ කවුද? දැන් ඔබලා දෙදෙනා මා ළඟ ඉන්නවා නේද? ළඟින්. ඒ වගේම මේ ළඟ ඉන්නා සත්වයෝ, දුරින් සිටිනා සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙත්සිත පතුරවමින් ජීවත් වෙන කෙනෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා අපිට හිතවත් සත්වයෝ ඉන්නවා. තේන්නාද? අපිට කැමති, අපිට ආදරය කරන සත්වයෝ ඉන්නවා. අම්මලා, තාත්තලා, ඥාතීන්, හිතවතුන්, කල්යාණ මිත්‍රභාවයෙන් උපකාර කරන අය, මේ සෑම කෙනෙක්ම අපිට හිතවත්ව ජීවත් වෙන සත්වයෝ. මේ හිතවත්ව ජීවත් වෙන සෑම සත්වයෙක්ම සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙසිත පතුරවමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අපිට අහිතවත් සත්වයෝ ඉන්නවා. එහෙනම් අපිට අකමැති, අපිට ආදරේ නොකරන සත්වයෝ ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ
කෙනෙකුගේ දියුණුවට අකමැති අය, චෝදනාවට රුචි අය, මෙවැනි සෑම අපිට අකමැති සත්වයොත් සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියලා මෙස්සිත පතුරවමින් ජීවත් වෙන්න කියලා කියනවා. ඒතර දැන් බලන්න කර්මීයමෙත සූත්‍රයේ අර්ථයේදී බුදුරජාන් වහන්සේ මුලින්ම කියන්නේ මොකද්ද? අකුසලයේ යටපත් කරලා කුසලයේ තුල මතු කරලා නිවන් මාර්ගයේ උදෙසායි බුදුරජාන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ. එතකොට මේ නිවන් මාර්ගයට කැමති පින්වතා මොකද කරන්න ඕනේ? මුලින් තමා තමාට අවංක වෙන්න ඕනේ. දෙවනුව බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයේට සංඝ රත්නයේට අවංක වෙන්න ඕනේ. අවංක වෙලා තෙරුවන් උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරන්න ඕනේ. තමාගේ සැපේ උදෙසා කළ යුතු වත්පිළිවෙත් අකුරට කරනවා කියන්නේ සද්ධාව, සීලය, දානය, මෛත්‍රිය තුල ශක්තිමත් වෙනවා. එතකොට එහෙම වෙලා දැන් මෙන්න බලන්න වියෙන් විදුනා වූ සත්වයන්ගේ පටන් ක්‍රමානුකූලව මේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ දස දිසාවෙම සිටින සත්වෙින්ද මෙසිත පතුරන්න කියලා. දැන් මේ දස දිසාවටම සත්වෙින්ද මෙසිත පැතුරුවාට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ එතනදී කර්මීයමෙත සූත්‍රයේ අර්ථය මතු කළ ගණිද්දි මොකද්ද අපිට දකින්න තියෙන්නේ? දස දිසාවටම මෙසිත පතුරවගෙන ඉන්න කෙනා නිරේතුරුවම සීලෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. සද්ධාවෙන් පරිපූර්ණභාවයට පත්වෙච්ච කෙනෙක්. එතකොට සද්ධාවත් සීලයක් තුළින් මෛත්‍රිය තුළ යා මෛත්‍රියෙන් දස දිසාවට මෙයා මෙස්සිත පතුරවගෙන ජීවත් වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනිසංශ 11ක් යාගේ ජීවිතේට එකතු වෙනවා කියලා. මොනවාද ඒ ආනිසංශ? සුවසේ නිින්ද යනවා, සුවසේ ඇහැරෙනවා, නපුරු හින පේන්නේ නැහැ, දෙවියන්ට, මිනිස්සුන්ට, අමනුෂ්‍යින්ට ප්‍රිය වෙනවා, ශරීරයේ ප්‍රසන්න භාවයට පත් වෙනවා, වසවිසෙන් හානි වෙන්නේ නැහැ, සිහි මුලා නොවි මැරෙනවා, සුගතියේ ඉපදෙනවා. තේන දැන් කීයද ආනිසංශ ආවේ? 11ක් ජීවිතේට එකතු වුණා. ඕනෑම කෙනෙක් නොනා ඒ ආනිසංශ 11කින් අවසාන ආනිසංශ දෙක අත්විඳින්නේ නැහැ. මොකද අවසාන ආනිසංශ දෙක සිහි මුලා නොවි මැරෙනවා කියන කාරණය දකින්නේ මැරෙන කම් ඉන්නේ නැහැ නේද? සුගතියේ ඉපදෙනවා කියන කාරණය දකින්න මැරෙන. නමුත් මෛත්‍රියේ තියෙන ආශ්චර්යය තමයි නෝනා මෛත්‍රිය මේ ආකාරයෙන් දස දිසාවට වැඩෙද්දී එයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපතක් දෙකම ජීවිතේදීම දකින්න. මැරෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. මැරුණාට පස්සේ වෙනකන් ඉන්න අවශ්‍ය නැහැ. ජීවිතයේ තුලදී මෙයා සිහි මුලා නොවි මරණයත් සුගතියේ උපතක් කියන කාරණා දෙක ජීවත් වෙද්දි මෙයා දකින්න. ඉගෙන මෛත්‍රිය වඩන කෙනා අනිවාර්යයෙන්ම සීලයෙන් පරිපූර්ණ වෙනවා. හේතුඵල ධර්මයක්. සීලයෙන් පරිපූර්ණ වෙලා මෛත්‍රිය වඩන කෙනා සද්ධාවෙන් පරිපූර්ණ වෙනවා. හේතුඵල ධර්මයක්. ඒ කෙනා නෝනා මැරෙන්න පෙර ආතුව සිහි මුලා නොවි මරණය දකිනවා. එයා මැරෙන්න පෙර ආතුව සුගතියේ උපත දකිනවා. එහෙනම් බලන්න දස දිසාවට මෙත් වඩාගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ අවසානයේ මේ ආනිසංස 11ක ඵලයක් ලබන පුද්ගලයෙක් බවට අපිව පත් කරන මේ කර්මීයමෙත සූත්‍රයේ අර්ථය කියන්නේ. එතකොට මේ ආනිසංස 11ක් තියෙන පුද්ගලයෙක් බවට දැන් අපිව පත් කරලායි තියෙන්නේ මෙතන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ආනිසංස 11ම ජීවිතයට එකතු කරගත්තාට පස්සේ මේ ආනිසංස 11 නිසාම මේ මෛත්‍රී ආනිසංසයන් නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුද්ගලයා මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පිහිටනවා කියලා. මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව. ඇයි ඍජුව කියන්නේ මොකද්ද? සැලෙන්නේ නැහැ. සැකයක් නැහැ. මොකද එයාට ආනිසංස පිළිබඳ සැකයක්. එයා ආනිසංස 11 ජීවිතයෙන් අත්දකිනවා. අත්දකිමිනුයි මෛත්‍රිය තුළ ඉන්නේ. අත්දකින නිසා මෙයා මෛත්‍රී ආනිසංස කෙරෙහි සැකයක් නැහැ, විචිකිච්ඡාවක් නැහැ ජීවිතය තුළින් දකිනවා. එතනදී මෛත්‍රිය කෙරෙහි හිත ඍජුව පිහිටනවා. සැලෙන්නේ නැහැ, අවිශ්වාසයක් නැහැ මෛත්‍රිය කෙරෙහි. ඒ ඍජුව පිහිටන්නා වූ හිත බුදුරජාන් වහන්සේ කියනවා සංසිඳෙනවා කියලා. සංසිඳෙනවා කියන්නේ මොකද්ද? ධර්මයේ පස්සද්ධියටපත් වෙනවා, ධර්මයේ සැහැල්ලුවටපත් වෙනවා. ඒ පස්සද්ධිය සකස් වුණා වූ හිත බුදුරජාන් වහන්සේ කියනවා සමාධිමත් භාවයටපත් වෙනවා කියලා. ඔන්න එක අදියරක් කර්මීයමෙත සූත්‍රයේ. දැන් අතනින් මුලින් පටන් ගත්ත බුදුරජාන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්න හේතු වෙන්නා වූ කාරණයෙන් පටන් අරගෙන දස දිසාවටම මෛත්‍රිය වඩලා ඒ ආනිසංස 11 ජීවිතයට එකතු කරගෙන ඒ ආනිසංස තුලින් අන්න යා මොකද කරන්නේ? මෛත්‍රී සමාධිය සකස් කර ගන්න. සමාධිමත් මෛත්‍රී හිතක් යා සකස් කර ගන්න. මේක මේ කර්ණීයමෙත සූත්‍රයේ එක අදියරක්. තේන්න මෙතන තමයි ලෞකික අදියර. මෙතන මේ මෛත්‍රිය තුලින් සමාධිමත් හිතක් සකස් කරගත්ත කෙනා ඊළඟට මොකද කරන්නේ? අන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනකොට කියනවා දැන් ඔබ මේ මෛත්‍රිය විදර්ශනා නුවණ උදෙසා භාවනාවක් කමටහනක් කරගන්න කියලා. මෙන්න මේ මෛත්‍රී භාවනාව කමටහනක් කරගෙන විදර්ශනා නුවණ මතු කරගත්ත නිසායි එදාර අමනුෂ්‍ය බියටපත් වුණ ස්වාමින් වහන්සේලා සියලු දෙනාම වස් කාලයේ අවසානයේදීම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා.
දැන් එයා මෛත්‍රී සමාධියෙන් පරිපූර්ණයි. හිත සමාධිමත් වෙලා හිත මෛත්‍රිය තුල තියෙන්නේ. ඒ සමාධිමත් හිත තුලින් අන්න දැන් එයා දකිනවා මොකද්ද දකින්නේ? මේ මෛත්‍රියේ සෑම ආනිසංසයක්ම අනිත්‍යයි කියන කාරණා. දැන් මේ මෛත්‍රී සමාධිය සකස් වෙන වෙලාව දක්වා එයා මුළු ආරෂ්ඨාංගික මාර්ගයේම ලෞකික විදියට යාට වැඩිලා තියෙනවා. සම්මා සමාධිය සකස් වෙලා ලෞකික සම්මා සමාධිය සකස් වෙලා. ඒතකොට මේ ලෞකික සම්මා සමාධිය තුල ඉඳන් මේ මෛත්‍රිය තුලින් ලබා ගත්තා වූ එයා මොකද කරන්නේ? මේ මෛත්‍රී ආනිසංස සියල්ලම අනිත්‍යයි කියලා දක්වනවා. එයා දකිනවා කොච්චර සිහිමුලා නොවි මැරුණත් අපි නැවත සිහිමුලාවටපත් වෙලා මැරෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර සුගතියේ ඉපදුනත් අපි ආයිමත් දුගතියට වැටෙනවා. ඒ සංස්කාරය අනිත්‍යයි. කොච්චර රූමත් ශරීරයක් මෛත්‍රිය තුලින් ලබා ගත්තත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. එයා මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දකිනවා. ඒතර මෛත්‍රී ආනිසංස විදර්ශනා නුවණින් දැකලා එයා නුවණින් දකිනවා මං සංසාරේ මෛත්‍රී භාවනාව පුහුණු කරලා අතීතේ එර්ධියෙන් ගමන් කරලා තියෙනවා. පටිච්ච සමුප්පන්නෝ ඉපදිලා අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් එර්ධියෙන් මම ගමන් කරලා තියෙනවා. අතීතේ මෛත්‍රී ධ්‍යාන සකස් කරන් මං රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ජීවත් වෙලා තියෙනවා. අතීතේ මෛත්‍රිය ජීවිතය තුළින් පුහුණු කරලා මම ඊටමත් ලස්සන ස්වරූපී සක්විති රජවරු වෙලා සක්‍රියා වෙලා මම ඉපදිලා තියෙනවා. නමුත් මේ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. අන්න බලන්න අතන ලෞකික සම්මා සමාධිය තුළට ඇවිල්ලා දැන් එයා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. එයා දැන් මේ සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයට බැඳෙන්නේ නැහැ. එයා සකස් වෙන්නා වූ මෛත්‍රී ආස්වාදයේ සකස් වෙන මොහොතේම එයා දකිනවා මේ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක් කියලා. ඒ නිසා නිරේතුරුවම දැන් මෙතෙක් පළවෙනි අධ්‍යයන කර්මීය මෙත්ත සූත්‍රයේදී මේ ලෞකික මෛත්‍රිය ජීවිතයට එකතු කරගත්තා, ආස්වාදයට බැඳුනා. දැන් මේ ආස්වාදය තුලින් අපි හිත සමාධිමත් භාවයට ගෙනාවට පස්සේ ඒ සමාධිය උපයෝගී කරගෙන මෛත්‍රිය විදර්ශනා නුවණින් දකිනවා. ඒ කියන්නේ මොකද්ද මෛත්‍රිය? ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්නවා. ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ මොකද්ද? විදර්ශනා නුවණ මුසු මෛත්‍රිය. අධිගමයන් කරා අපිව අරන් යන ප්‍රඥාව මතු කරලා දෙන මෛත්‍රිය තමයි ආර්ය මෛත්‍රිය කියලා කියන්නේ. ඒතර දැන් බුදුරජාන් වහන්සේ මෙතනදී ආර්ය මෛත්‍රිය මතු කරන මාර්ගය පෙන්වුවා. කොහොමද පෙන්වුවේ? මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ මෛත්‍රී සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න බැඳෙන්න එපා. ඔබ කොච්චර මෛත්‍රී වඩලා දෙවියන්ට, මිනිස්සෙන්ට, අමනුෂ්‍යයන්ට ප්‍රිය වුණත් ඒ ප්‍රියභාවයට පත් වෙන සමාජය තුළ ඔබට කොච්චරනම් යහපත් ප්‍රතිචාර ලැබුණත් ඒ ප්‍රතිචාරයන්ට බැඳෙන්න එපා. මොකද ඒ ප්‍රතිචාර කියන්නේ සංස්කාරයක්, සංස්කාරය කියන්නේ අනිත්‍ය වූ ධර්මයක්මයි. එනිසා ඔබ කොච්චර මෛත්‍රී භාවනා වැඩිලා කොච්චර ලස්සන රූපයේ ප්‍රසන්න වුණත් ඒ ප්‍රසන්න රූපයට බැඳෙන්න එපා. ඒ ප්‍රසන්න භාවය කියන්නේ සංස්කාරය. තේරෙනද? ඒ සංස්කාරය අනිත්‍ය වූ දෙයක්. ඔබ මෛත්‍රී වඩලා ඔබ කොච්චර සමාජය තුළ ජනප්‍රියභාවයටපත් උනත් ඒ ජනප්‍රියභාවයට බැඳෙන්න එපා. ජනප්‍රියභාවය කියන්නේ සංස්කාරයක්. ඒ සංස්කාරය අනිත්‍ය වූ ධර්මයක්. ඒකෝ දැන් මේ ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න විදර්ශනා නුවණ එයා සකස් කරගත්තා. දෙන්න ආර්ය මෛත්‍රිය දැන් එයා තුළ වැඩෙනවා. එයා මෛත්‍රී ආංශයන්ට බැඳෙන්නේ නැහැ. එයා ආර්ය මෛත්‍රිය ජීවිතයට උපයෝගී කරගෙන අන්න බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය අවසන් කරනවා. කොහොමද අවසන් කරන්නේ? මේ ආර්ය මෛත්‍රිය තුළින් කාමයන්ගේ නිසරුභාවය දකිමින්, සංසාර බය දකිමින්, සක්කාය දිට්ඨිය සිඳිමින් නැවත මව් කුසකට නොයන, එහෙනම් නැවත මව් කුසකට නොයන අනාගාමී බ්‍රහ්මතලයක උප්පත්තිය සකස් කරගන්න බ්‍රහ්මේ වෙන්න කියන තැන තමයි බුදුරජාණන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රය නවත්තන්නේ. එහෙනම් බලන්න මේ කරණීය මෙත්ත සූත්‍රයේ වර්තමානයේ හැම ලොකු කුඩා කවුරු සත්‍යායනය කළත් මේසා ගැඹුරු ධර්මයක්, මේසා ගැඹුරු අර්ථයක් කරණීය මෙත්ත සූත්‍රය තුලින් දකින්නේ නැහැ. ඒ නිසා කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවියන්ට ප්‍රිය වීම සඳහා පමණක් නෙමෙයි. අමනුෂ්‍යයන්ට ප්‍රිය වීම සඳහා පමණක් නෙමෙයි. ඒකත් එක හේතුවක්. එතනදී බුදුරජාණන් වහන්සේ අපිට දෙන ලස්සනම ආදර්ශය තමයි වර්තමානයේ ගොඩාක් එක තේරුම් ගන්න ඕනේ. මොකද වර්තමානයේ gedaraka අමනුෂ්‍යෙක්, പ്രേත දෝෂයක්, භූත දෝෂයක් තියෙනවා කියලා දැනගත්තාම මේගොල්ලෝ මොකද කරන්නේ? പ്രേතයන් එලවන්න තොইল කරලා, බලි තොইল කරලා අප්‍රමාණ අමනුෂ්‍ය හිංසනයක් කරගන්න. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ අපිට ආදර්ශ දෙන්නේ මොකද්ද? අමනුෂ්‍යයන් එලවීම නෙමෙයි. දැන් එදා බුදුරජාන් වහන්සේ ස්වාමින් වහන්සේලාට අමනුෂ්‍යයන් එළවන්න, අමනුෂ්‍යයන් පළවා හරින ධර්මයක් කිව්වනම් මොකද වෙන්නේ? බුදුරජාන් වහන්සේ කවදාකවත් එහෙම ධර්මයක් කියන්නේ? ඇයි එතන අමනුෂ්‍ය හිංසනයක්
සිද්ධ වෙන්නේ. ඒතර මේ අමනුෂ්‍ය හිංසනය නෙමෙයි බුදුරයන් වහන්සේ එතනදී මේ ආදර්ශයෙන් දෙන්නේ. මේ අමනුෂ්‍යෙන් ප්‍රියභාවයට පත් කරගන්න. ඔබලා මේ කැලේ ජීවත් වෙනවා වගේම ඒ අමනුෂ්‍යින්ගේ තිප්පලවල ඒගොල්ලන්ගේ උපාදානයනේ. ඒව වළක්වන්නේ නැහැ. මේ කුටිය ඔබ ඔබේ කරගෙන ජීවත් වෙනවා වගේම මේ ගහ මගේ කරගෙනයි මේ දෙවියා ජීවත් වෙන අමනුෂ්‍යයා ජීවත් වෙන. ඒතර අපි මේ දෙවියා වෙතෙනින් එළවනවා කියන්නේ අපිව කුටියෙන් එළවනවා හා සමාන වැඩ නේද? ඒ නිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ කරණීයමෙත සූත්‍රයේ තුරින් වර්තමාන සමාජයට දෙන එක පණිවිඩයක් තමයි අමනුෂ්‍ය ප්‍රශ්නවලදී අමනුෂ්‍යයා එළවනවා කියන තැනට ඇවිල්ලා පීඩා කරනවා කියන තැනට ඇවිල්ලා අමනුෂ්‍ය හිංසනයට අදාළ බලවත් අකුසල් කරගන්න එපා. මෙතනදී බුදුරජාණන් වහන්සේ කියන්නේ අමනුෂ්‍යයා සතුටටපත් කරලා එනයි එයාව ප්‍රියභාවයට පත් කරලා එයාව බියෙන් මුදවලා එයාත් එක්ක සමගිව අපේ කටයුත්ත කරගෙන අපිට මෙතනින් ගැලවිලා යන්න කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා නිරේතුරුවම දකින්න කරණීය මෙත්ත සූත්‍රය තුල ඊළඟ ජීවිතේ අනාගාමි බ්‍රහ්මතලයක උතුම් බ්‍රහ්මීක් බවට පත්වීමට අවශ්‍ය කමඨහනත් ඒ වගේම භාවනාවත් ගැබ් වෙලා තියෙනවායි කියන කාරණේ දකිමින් ඕනේ අපි කරණීය මෙත්ත සූත්‍රයේ ජීවිතයට එකතු කරගන්න. එනිසා පිංගතුල්ලා නිරේතුරුව දක්ෂ වෙන්න කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරනවා වගේම දෙවියන්ට පින් දෙනවා වගේම නිරේතුරුවම කරණීය මෙත්ත සූත්‍රය නැවත මෞකුසකට නොයන සක්කාය දිට්ඨිය සිඳෙන කාමයන්ගේ නිසරුභාවය දකින අනාගාමි බ්‍රහ්මේක් බවට පත් වෙනවායි කියන කාරණය තුල දකින. ඒ කාරණය තුල දකෙමින් නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත්. ස්වාමින් වහන්ස දස දිසාවටම මෛත්‍රිය පැතුරුවයින් පසු පුද්ගලයෙකු වටා නිර්මාණය වන පරිසරය කොයි ආකාරයෙන්ද? එතකොට දස දිසාවටම මෛත්‍රී පතුරවද්දී අර බුදුරජාන් වහන්සේ සූත්‍රයේ දේශනා කරන බයෙන් මිදුණා වූ සත්වයින්ගෙන් පටන් අර සෑම සත්වයකටම අපි මෙසිත පැතුරුවා වෙනවා. ඒ නිසා නිරේතුරුවම දස දිසාවටම මෛත්‍රී පතුරවමින් ජීවත් වෙන්න කියලායි බුදුරජාන් වහන්සේ කරණීය මෙත්ත සූත්‍රයේදී දේශනා කරන්නේ. පින්වතුල දැස් පියාගන්න මං කිව්වට පස්සේ කියන්න. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්න සියලුම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. මා මෙන්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. උතුරු දිසාවේ සත්වයෝ
කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උතුරු අනු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දකුණු අනු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නැගෙනහිර අනු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා බටහිර අනු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා උඩු දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා යටි දිසාවේ සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මම කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම සියලුම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින්ම දස දිසාවේම සත්වයෝ කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සතර අපායේ සත්වයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මනුෂ්‍යයෝද කයේ දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා
නීරෝගී වෙත්වා ස්වපත් වෙත්වා දෙවියෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ස්වපත් වෙත්වා බ්‍රහ්මයෝද කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ස්වපත් වෙත්වා දස දිසාවේම සත්වයෝ කයි දුක් දුරු වේ සිතේ දුක් දුරු වේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා ස්වපත් වෙත්වා බුදුරජාණන් වහන්සේ කරණීය මෙත සූත්‍රයේදී මේ ආකාරයෙන් දස දිසාවටම බියෙන් මිදුණා වූ සත්වයින්ගේ පටන් බියෙන් මිදීමේ මාර්ගයේ ගමන් කරන්නා වූ සත්වයින්ගේ පටන් සියලුම සත්වයින්ට මෙත්සිත පතුරවමින් ජීවත් වෙලා ඒ මෛත්‍රී සිතත් විදර්ශනා නුවණින් දැකලා අවසානයේ නැවත මෞකසකට නොවන අනාගාමී බ්‍රහ්මතලයක උප්පත්තියක් සකස් කරගන්න කියන අර්ථයයි කරණීයමෙත් සූත්‍රය තුළින් බුදුරයන් වහන්සේ පින්වතුන්ලාට මතක් කරන්නේ. ගරු ස්වාමීන් වහන්ස, කරණීයමෙත් සූත්‍ර සත්‍යයනය තුළින් දෙවියන් දකින්න පුළුවන්ද? නෑ, මෙහෙමයි නෝනා. දැන් පිරිස් සූත්‍රයේ සත්‍යයනය කරන්නේ විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේලා කියන්නේ ආයිමත් මේ දෙවියෝ දකින්න අමනුෂ්‍යෝ දකින්න පැවිදි වෙච්ච පිරිසක් නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මොකද ඒ ස්වාමීන් වහන්සේ සත්‍යයා වෙලා තිනෝ අතීතේ නේද? දෙවිය වෙලා අමනුෂ්‍ය වෙලා කල්පකණන් ඒ ස්වාමීන් වහන්සේම ජීවත් වෙලා තිනෝනේ. දැන් මම මේ මොහොතේ භික්ෂුවක් බව ඇත්ත. නමුත් මං සංසාරයේ සත්‍යයා වෙලා ශාස්ත්‍රීය දෙවිවරු වෙලා කල්පකණන් දිව්‍ය තලවල ජීවත් වෙලා තිනෝ. ඒතර අමනුෂ්‍ය වෙලා සතර අපායන්ට වැටිලා කල්පකණන් ජීවත් වෙලා ඉතින් එහෙම කෙනෙක් ආයිමත් දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමේ සූත්‍ර සත්‍යයනය කරන්න ඕනේ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් මම වුණත් ඕනෑම රාත්‍රියක බුද්ධ වන්දනාවක් කරනවා. මොකද අපි මේ මාර්ගයට ආවේ, අපි මේ මාර්ගය දැක්කේ, අපි මේ මාර්ගයේ ආශිර්වාද ලැබේ බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා කවදා හරි කෙනෙක් උතුම් රහත් ඵලයට පත් වුණත් එයා බුදුරජාණන් වහන්සේ උදෙසා කරන වන්දනාවන්ගෙන් බැහැර වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ අපිට මාවත පෙන්වන. ඒ වගේම කවදා හරි කෙනෙක් රහත් වුණත් එයා පරමාදර්ශී චරිතයක් බවට පත් වෙන්නේ. දැන් රහතන් වහන්සේ කෙනෙක් කවදා හරි කවුරු හරි රහත් ඵලයට පත් වෙලා උන්වහන්සේට නැවත බුද්ධ වන්දනා කරන්න අවස්ථාවක් නැහැ. උන්වහන්සේ සියල්ල කරලා ඉවරයි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ධර්මරත්නයත් අනිත් සංඝරත්නයත් අනිත්‍යයි කියලා අවබෝධ ඥාණයෙන්ම දැක්ක කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ රූපයත් පංච උපාදානස්කන්ධයට යොමු කළා. ඒ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැක්ක උත්මේ. උන්වහන්සේට නැවත බුදුන් වඳින්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් උන්වහන්සේ බුදුන් නොවැඳ ඉන්නේ නැහැ. මොකද උන්වහන්සේ සමාජයේ පරමාදර්ශී චරිතයක් වෙන්න ඕන. පරමාදර්ශී චරිතයක් වෙන්න ඕනේ. පරමාදර්ශී චරිතයක් වීම තැන ඉඳලා උන්වහන්සේලා බුද්ධ වන්දනාවන් සියල්ල සිද්ධ කරනවා. ඉන්නේහා අපි නොනා නිරතුරුවම වර්තමානයේ වුණත් මම අපි හැමදාම රැයට බුද්ධ වන්දනාව සිද්ධ කරනවා. ඒ බුද්ධ වන්දනාවන් සිද්ධ කරන්නේ කරණීය මෙත සූත්‍රයේ සත්‍යයනය කරන්නේ සූත්‍ර සත්‍යයනය කරන්න ඕන අපි දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි. එතන නිවන් මාර්ගය තුල ගමන් කරන ගිහි වේවා පැවිදි වේවා ඕනෑම කෙනෙක් දක්ෂ වෙන්න ඕනේ. තමන් ඉස්සරහා අමනුෂ්‍යෙක් පෙනී හිටියත් දෙවියෙක් පෙනී හිටියත් ඒ රූපය අනිත්‍යයි කියන කාරණේ දකින්න. එහෙනම් උතන සමාධියේ තියෙනවා. මොකද විදර්ශනා නුවණ මුසු නොවුන සමාධිය හැම වෙලාවම අපිව බරපතල අනතුරු කරා අරන් යනවා. මොකද සමාධිමත් හිතක් සකස් වුණා කියන්නේ පංච නීවරණ යටපත් වුණා. පංච නීවරණ යටපත් වුණා වූ හිතට නිරයතුරුම අමනුෂ්‍යයන් දෙවියන් දැర్శණය වීම ඉඩකඩ තියෙනවා. ඒතොර මේ අමනුෂ්‍යයන් දෙවියන් දැర్శණය වෙද්දී ආතුල විදර්ශනා නුවණ සකස් වෙලා නැත්නම් එයා නිරයතුරු මේ අමනුෂ්‍යිත දෙවියන්ට බැඳෙනවා. බැඳුනට පස්සේ එයා ඒ ඔස්සේ තමයි ඊට පස්සේ යන්නේ. මොකද එයා සමාධියට සමවදින්නේ අනිවාර්යයෙන්ම දෙවියෙක් දැකීමේ අරමුණ. ඒ කියන්නේ මොකද පංච උපාදානස්කන්ධයක් දකින්න පංච උපාදානස්කන්ධයේ නිත්‍ය වශයෙන් දකින්න භවයේ කොහේ හරි දුක තුල ජීවත් වෙන කෙනෙක් දකින්න තමයි යමේ හදන්නේ. ඒ නිසා නිරේතුරුවම අපි මොන සූත්‍රයේ සත්‍යයනය කළත් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ සූත්‍රයක් ඇටියට දකිමින් සත්‍යයනය කරමින් අපිට ඒ සූත්‍රය තුලින් කියන්නේ නෝනා දෙවියන් දකින්න අමනුෂ්‍යයන් දකින්න නෙමෙයි සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්න. දැන් මේ කරණීය මෙත සූත්‍රය තුලින් අපි කොයිම වෙලාවකවත් මේ සූත්‍රයේ අර්ථය ජීවිතයට ගන්නෙ නැහැ. අපි මේ සූත්‍රයේ සත්‍යයනය කරන්නේ අමනුෂ්‍යයන් සතුටු කරන්න නැත්නම් දෙවියන් සතුටු කරන්න මිසක්
අපි මේ සූත්‍රය තුල ගැබ් වෙලා තියෙන නැවත මෞකුසකට නොයන සක්කාය දිට්ඨිය සිදෙන මාර්ගඵලලාභී අනාගාමී බ්‍රහ්මතලයක උපතක් ලබනවායි කියන විදර්ශනාමය ශක්තිය අපි මතු කරගන්නේ නැහැ. ඒ නිසා ගිහි වේවා පැවිදි වේවා අපි යම් සූත්‍රයක් සත්‍යායනය කරන්න ඕනේ. ඒ සූත්‍රය තුලින් ඇත්ත වශයෙන්ම දෙවියන් ප්‍රිය වෙනවා. ඒක ඉබේම ප්‍රිය වෙනවා. අයිමත් අපි ප්‍රිය කරන්න ඕනේ නැහැ. ඔබ කර්ණීයමෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරද්දී මෙතන ඉන්නවා නම් ධර්මයට කැමති අමනුෂ්‍යෝ දෙවියන් ඒ සියලු දෙනාම ප්‍රිය වෙනවා. ඔබ ආයිමත් අමුතුවෙන් ප්‍රිය කරන්න අවශ්‍යතාවය ඒ වෙනුවෙන් කැප වෙන්න ඕනේ නැහැ. දෙවියන් අනිවාර්යම ප්‍රිය වෙලා ඔබ කරණීය මෙත සූත්‍රයේ කිව්වට සත්‍යායනය කළාට පස්සේ පින් දුන්නට පස්සේ පින අනුමෝදන් වෙනවා. ඒ දෙවියන් ඒ යුතුයකම සිද්ධ කරනවා නේද? එහෙනම් අපිට තියෙන්නේ මොකද්ද? අපි කරණීය මෙත සූත්‍රයේ සත්‍යායනය කරලා ඒ සූත්‍රයේ ලෞකික හරය, ඒ කියන්නේ අර ආනිසංස 11 ජීවිතයට අරගෙන ඒ ආනිසංස තුල මෛත්‍රී සමාධිය ඇති කරගෙන ඒ මෛත්‍රී සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ඇති කරගන්න. එතෙන්ටයි අපි යන්නේ. එහෙම නැතුව දැන් අපි අතීතේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් පසු කරගෙන ආපු ගමනේදී නෝනා කරණීය මෙත්ත සූත්‍රය කෝටි වාරක් පැතිලයි. ඒ නිසා දෙවියන් කෝටි ගානක් සතුටු වෙලා ඇති. නමුත් ඒ සෑම සංස්කාරයක්ම අනිත්‍යයි. ඒ අනිත්‍ය වූ සංස්කාර අපි නැවත ඒ සංස්කාර කිරීම බලාපොරොත්තු වෙන්න අවශ්‍ය නැහැ. ඒ නිසා කර්ණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරන දෙවියන් සතුටු වේ. ඔබට ඒක අවශ්‍ය නැහැ. ඔබට තියෙන්නේ මොකද්ද? ඒ කර්ණීය මෙත්ත සූත්‍රය තුළින් සමාධිමත් හිතක් සකස් කරගෙන දස දිසාවට මෛත්‍රිය පතුරලා සමාධිමත් හිතක් සකස් කරගෙන ඒ සමාධිමත් හිත උපයෝගී කරගෙන මෛත්‍රිය ආර්ය මෛත්‍රිය බවට පත් කරගන්න අන්න එතන තමයි නෝන අපිට ගන්න තියෙන තැන. ස්වාමින් වහන්ස, මෛත්‍රිය පතුරවන කරණීය මෙත්ත සූත්‍ර දේශනාවට හෝ මෙල්ල කළ නොහැකි අමනුෂ්‍යයින් ඉන්නවද? අනිවාර්යයෙන්ම ඉන්නවා. කරණීය මෙත්ත සූත්‍රේ නෙවෙන්න ඕන මේ සතර වරන් දෙවියන්ගේ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේට තවන්නට වෙන්නදී යක්ෂයෝ ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේට අවනත වෙන්නේ. අර ආටානාටි සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට කියන භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට අවනත වෙන්නේ නැති යක්ෂයෝ ඉන්නවා. අමනුෂ්‍යයෝ ඉන්නවා කියලා. ඒතර ඔබ වහන්සේලා තවනත වෙන්නේ නැහැ. දැන් කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ නිදාන කතාව දේශනා කරන්නේ කාටද? ස්වාමීන් වහන්සේලා. උපසම්පදා භික්ෂුන් වහන්සේලා උන්වහන්සේලා වස්සම්වත් සමාදන් වෙන්නයි කැලේට වඩින්නේ. එතන උපසම්පදා භික්ෂුන් වහන්සේලා කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණයි. එතන නම් ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට එදා ඒ අමනුෂ්‍ය පීඩා කළා. එතන ඒ අමනුෂ්‍ය පීඩා කරපු නිසායි බුදුරජාණන් වහන්සේ කර්ණීය මෙත්ත සූත්‍රයේ දේශනා කළේ. එතන ඒ ප්‍රාතිමෝක්ෂ සීලෙන් පරිපූර්ණේ සුපටිපන්න ගුණයෙන් පරිපූර්ණ මහා සංඝරත්නයටත් අමනුෂ්‍ය පීඩා කළා නම් නෝනා ගිහි අපිට ඒ ගැන කතා කළා වැඩක් නැහැ. එතනදී අපි මතු කරලා ගන්න තියෙන්නේ මේකයි මේ සංසාරමේ බව ගමනේ තියෙන මේ නවාතැන් පොළවල් පිළිබඳව අපි මතක් කරලා ගන්නවා. දැන් අපි දකින්නේ මිනිස්සුයෝ ඉන්නේ මේ gederakai නැත්තම් තිරිසන් සත්ත්වෝ ඉන්න ඔච්චරයිනේ දකින්නේ. එතකොට අපි දකින්න ඕනේ මේ සෑම ගහකම සෑම වෘක්ෂයකම සෑම කැලේකම සෑම කළු ගලකම සෑම වතුර වලකම මේවාට අධිග්‍රහිත අමනුෂ්‍යයෝ ඉන්නේ. මේවා තුලින් අපි දකින්න ඕනේ මේසා සංකීර්ණ නවාතැන් පොළවල් මේ භවයේ තියෙනවා. අර ඒ කියන්නේ ඒ සෑම ගහකම දෙවි කෙනෙක් හිටියා අමනුෂ්‍යෙක් හිටියා. එතකොට මේ අමනුෂ්‍යෝ කියන්නේ කවුද? මේ බව නවාතැන් පොළවල් වල උපත ලැබුවා වූ සත්ත්වය. ඉතින් මේ ධර්මේවා බුදුරජාන් වහන්සේගේ සූත්‍රගත ධර්මය තුළින් අපි ඒවා සත්‍යායනය කළ දෙවියන් අමනුෂ්‍යයන් ප්‍රිය වෙනවා වගේම නෝනා මේවා තුළින් දෙවියනේ මේසා භයානක බව අනතුරු බව නවාතැන් පොළවල් තියෙනවා කියන කාරණේ දකිමින් භවයේ කෙරෙහි තියෙන ආ වූ තෘෂ්ණාව සිඳන මාර්ගයට ආරෂ්ඨාංගික මාර්ගය තුළ අපි ගමන් කරන්නේ. මොකද අපි ෘක් දෙවියෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපි ගල් කුල කුලකට අධිග්‍රහිත බෛරවයෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. අපිත් වතුර වලකට අධිග්‍රහිත දියරක්ෂෙක් වෙලා ඉපදෙන්න පුළුවන්. මේ සියලුම භව නවතුම් පොළො. ඒ අපි දන්නේ මිනිස්සයා, දෙවියා, බ්‍රහ්මයා, තිරිසංසතා කියන කාරණේ විතරයි. ඒ මේ වතුර වලේ භවයේ නවතැම්පලක් තියෙනවා. කළු ගල් කුටියේ භවයේ නවතැම්පලක් තියෙනවා. ගහක් මුදුනේ කොලේකත් අත්තකත් මුලකත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ගහේ මුලට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ පොත්තට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ කඳට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ගහේ අත්තට, දැල්ලට, ඵලයට අධිග්‍රහිත දෙවිවරු ඉන්නවා. ඒ කියන්නේ මේ එක ගහක බව නැවතුම් පොළවල් කොච්චර තියෙනවද නේ? එක ගහක් උපාදානය කරගෙන කොච්චර සත්ත්ව ඉපදිනවද නේ? ඒතකොට මේසා බව අනතුරු මේසා බව නැවතැම් පොළවල් මේ ලෝක ධාතුව තුල තියෙනවා. ඒ නිසා මේව සතුටු කර කර ඉන්න නෙමෙයි අපි දැන් යන්න ඕනේ. ධර්මයේ ලැබුණ වෙලාවේ මේ බුද්ධෝත්පාද කාලයේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණ වෙලාවේ අමනුෂ්‍ය සතුරු කරනවායි කියන කාරණේ නෙමෙයි අපි යන්නේ. කරණීය මෙත්ත සූත්‍රයේ සත්‍යායනය කරලා අපි පින් දෙද්දී අමනුෂ්‍ය අනිවාර්යයෙන්ම සතුරු වෙයි. ඒක අපිට වැඩක් නැහැ. අපි කරන්න ඕනේ මේ කරණීය මෙත්ත සූත්‍රයේ ලෝකෝත්තර අර්ථය මතු කරගෙන නැවත මෞකුසකට නොවන තැනකට යන්න. එතන තමයි කරණීය මෙත්ත සූත්‍රයේ හෝ බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර වල අර්ථය ගන්න ඕනේ. නැතු මේ ලෞකික ජීවිතය තුළ තවත් ඉර වෙලා අපි අනුන්ට පින්දිදී ඉන්නවායි කියන කාරණේ ධර්මයේ සැබෑ අර්ථයට ගැලපෙන්නේ නැහැ. නමුත් ඒකත් එක අර්ථයක් තමයි. නමුත් ඒ අර්ථය තුළ ඉඳමින් අපි දක්ෂ වෙන්න ඕනේ ඇති කරගන්නා වූ මෛත්‍රිය සමාධිය උපයෝගී කරගෙන විදර්ශනා නුවණ ආර්ය මෛත්‍රියක් බවට පත් කරගන්න. ස්වාමින් වහන්සේ ඕනම අවස්ථාවක අපව අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයට හසු වෙන්න පුළුවන්ද?
මෛත්‍රිය තුලින් සෑම යක්ෂයෙක්ම ප්‍රේතෙක්ම මෙල්ල කරන්න බැරිද? බෑ බෑ බෑ, ඒකනේ නෝන දැන් ස්වාමින් වහන්සේලා වස්වසන්න කිද්දී නේ අමනුෂ්‍ය පීඩාව එන්නේ. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාටත් ඒ අමනුෂ්‍ය මෙල්ල උනේ නෑ. රැකවරණයක් නෑ. ඒකයි බුදුරජාන් වහන්සේ සක්විති රජකම අත්හැරලා පැවිදි වෙන්න. ඒකයි රාහුල පුංචි කුමාරයාට කෝටි ගාණක් සම්පත් තියෙද්දී අරන් ඇවිල්ලා පැවිදි කළේ. ඒකයි නන්ද කුමාරයාට හෙට දවසේ රජකම හම්බු වෙන තියදී නන්ද කුමාරයා ගෙනල්ලා පැවිදි කළේ. ඒ කියන්නේ රැකවරණයක් අපිට නැහැ. තිබුණත් ඒක తాවකාලික රැකවරණයක්. ඒ తాවකාලික රැකවරණෙත් අනිත්‍යයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ කියන්නේ පුංචි නිමේෂයකදීවත් භවේ ප්‍රාර්ථනා කරන්න එපා කියලා. නමුත් ඉතින් එහෙම කිව්වායි කියලා ලෝකේ සියල්ලම නිවන් අවබෝධ කරගන්නේ නැහැ. මහ පොළවෙන් මේ ඇඟිල්ලට ගන්න පස් ප්‍රමාණයයි සද්ධාව සකස් කරගන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒ නිසා මේ බුදුරජාන් වහන්සේ මේ නියසිලට අරන් පෙන්නන පස් ප්‍රමාණයේ සද්ධාව සකස් කරපු පින්වතුන්ලා දක්ෂ වෙන්න ඕනේ. තවදුරටත් අපි අමනුෂ්‍යයන්, ප්‍රේතයන්, දෙවියන් සතුරු කරනවා කියන කාරණේ තුල නෙමෙයි අපි නවතින්නේ. ඒකත් කළ යුතුයි. නමුත් අපි ඉන් එහාට මේ සෑම සංස්කාර